සුබ දවසක් කොල හැමෝටම ඔන්න මං අද වැදගත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් ඔයාලට ගොඩක්ම වැදගත් වෙන දෙයක් තමයි ඔයාලා ගැප් ගැනීමට බලාපොරොත්තු වෙමින් ඉන්නකොට කවදද ස්ට්‍රිප් එකක් බලන්න කවද වෙනකන් ඉන්න ඕනේද කියන එක. ඒ කියන්නේ මේක ගොඩක්ම වැදගත් වෙන්නේ ක්‍රමවත් ඔසප් චක්‍රයක්. ඒ කියන්නේ දින 28ක් 30ක් 22ක් වගේ හැම මාසෙම එකම දින ගණනකට පස්සේ ඔසප් වෙන අයට නෙමෙයි. ඒ කට්ටියට නම් සතියක් හිටියාම පුළුවන්. ඉතින් අනිත් අයට අක්‍රමවත් ඔසප් චක්‍රයක් තියෙනකොට කවද්ද බලන්න කියන එක ගැන තමයි මම අද වීඩියෝ එක කරන්න යන්නේ. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. හරි. මුලින්ම කියනවා subscribe කරලා නැත්නම් subscribe කරලාම වීඩියෝ එකට යන්න. ඉතින් අපි දැන් යමු වීඩියෝ එකට. හරි. ඔයාලගේ ඔසප් චක්‍රය සාමාන්‍යයෙන් දින 25ත් 32ත් නැත්නම් සමහර අයට දින 45ක් දක්වා හැම කාලය ඇතුළත තුල ඔයාලගේ ඔසප් වෙන දිනය වෙනස් වෙන්න පුළුවන්. කියන්නේ මාසෙන් මාසෙට එක මාසෙක 28ක් නම් අනිත් මාසෙ 32ක් 30ක් වගේ වෙන්න පුළුවන්. නමුත් ඔයාලට සරු ඩිම්බ පිට වෙලා ගැප් ගැනීමට හැකියාවක් තියෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ වෙලාවක ඔයාලා ගැප් ගැනීමට උත්සාහ කරනකොට ඉතින් ගොඩක්ම හොඳයි ක්‍රමවත් ඔසප් චක්‍රයක් කරගන්න අවශ්‍ය ප්‍රතිකාර සහ පිළියම් කරනවා නම්. ඉතින් එහෙම නැතු ඔයාලා උත්සාහ කරනවා නම් ඔයාලට කොහොමද ඒ දිනේ හොයාගන්නේ කියලා තමයි මම දැන් අද කියන්න යන්නේ. ඉතින් ඔයාලගේ ඔසප් වීම දින 28ට වඩා අඩුයි නම්, ඒ කියන්නේ දින 25ක් 24ක් උනත් වෙන්න පුළුවන් අඩුයි නම්, ඔයාලා හැම මාසෙකම බලාපොරොත්තු වෙමින් ඉන්නවලා ගර්භණී වෙලා ඇති ස්ට්‍රිප් බලන්නේ කවද්ද කියලා. ඉතින් දින 7ක් කියලා නිශ්චිතවම කියන්න බෑ. එතකොට ඔයාලගේ ඔසප් චක්‍රයේ අඩුවෙන්ම ඔසප් වීම උන දිනේ, කියන්නේ අපි උදාහරණයක් විදිහට දින 25ක් ගමුකෝ. ඒ දින ඉඳන් ඔයාලට වැඩියෙන්ම ඔසප් වීමට ගියපු කාලය, කියන්නේ ඕන මාසෙක ඔයාලගේ ඔසප් වෙන මාස වල ලකුණු කරගෙන ඉන්නවනම් වැඩියෙන්ම ගිය කාලය, උදාහරණයක් විදිහට දින 32ක් ගමුකෝ. ඉතින් 25ත් 32ත් අතර කාලයක් ඔයාලා බලන් ඉන්න ඕනේ ඔසප් වීම සිදු වෙනවද කියලා. ඉතින් ඒ කාලය තුල ඔසප් වීම සිදු උනේ නැත්තම් ඔයාලට මං වීඩියෝ කරලා තියෙනවා ගර්භණී ලක්ෂණ මොනවද කියලා, ඔසප් වෙන්න කලින් ඇති වෙන ඒවා. ඉතින් ඒ ලක්ෂණත් ඔයාලට තියෙනවා නම් ඔයාලා ස්ට්‍රිප් එකක් ගෙදරදීම බලන්න. ඉතින් ඔයාලා පළවෙනි පාරටම මේ ස්ට්‍රිප් පරීක්ෂාවක් කරනවා නම් ඔයාලට ෆාමසියෙන් පහසුවෙන් ගන්න පුළුවන්. වැඩි ගාණක් වෙන්නේ නැහැ. HCG pregnancy strip. HCG pregnancy strip කියලා තමයි ඉල්ලන්නේ. ප්‍රෙග්නන්ට් ක්ලිප් එකක් කිව්වත් ඔයාලට දෙනවා. ඉතින් මේකක් අරගෙන ඔයාලා දැන් ඔයාලගේ ඔසප් වීමට නියමිත දින ටික පහ වෙනකන් ඉඳලා පහවදාම උදේ පාන්දරම ඔයාලා ඔයාලා පිටවන මූත්‍රා සාම්පලයක් අරගෙන ඔය ස්ට්‍රිප් එක අරගෙන ඒ මැක්ස් ලයින් එකක් කියලා තියෙන තින් ඒ ලයින් එකට උඩින් ඔයාලගේ මූත්‍රා එකට ඇතුල් කරලා මේ මූත්‍රා සාම්පලෙට තියලා විනාඩියක් විතර තිබ්බහම ස්ට්‍රිප් එකේ රතු පාට ලයින් දෙක, කියන්නේ රතු පාට ඉරි දෙකක් තිනන එක ගර්භණී වෙලා කියලා හොයාගන්න පුළුවන්. ඉතින් ඒ පරීක්ෂණය ඔයාලා උදේ පාන්දර කරලා පොසිටිව් වුණත් නෙගටිව් වුණත් ආය ඔයාලට ඒ දවසේම ටික හවස් වෙලා ආය ස්ට්‍රිප් එකක් බලන්න. ඉතින් ඒත් පොසිටිව් නම් ඔයාලා වෛද්‍යවරයෙක් ළඟට යන්න ඕනේ. ඉතින් දැන් ඒ පරීක්ෂණේ පොසිටිව් නැත්තම් ඒත් මෙන්සස්සුන් නැත්තම් ගර්භණී ලක්ෂණ තියෙනවා නම් ඔයාලා නැවත දින දෙකකින් තුන්වන දිනේ දින දෙකක් ඉඳලා ඊළඟ තුන්වන දිනේ උදේ පාන්දරම මේ පරීක්ෂණය කරලා බලන්න. ඉතින් මෙහෙම දින දෙකින් දෙකට කරලා බලලා ඒත් ඔයාලට මෙන්සස්ුනේ නැත්නම් මොන හරි වෙනත් හේතුවක් නිසා ඔයාලට එහෙම සිදු වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා වෛද්‍යවරිය ළඟට යන්න ඕනේ ප්‍රතිකාර ලබා ගන්න. ඒ කියන්නේ හෝමෝන වෙනස් වීම, වෙනත් ලෙඩ රෝග හින්දාත් ඔයාලට ඔසප් වීම සිදු නොවෙන්න පුළුවන්. ඉතින් ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා ඔයාලට ගර්භණී වෙන්න මම ගර්භණී වීමට උත්සාහ කරන ඔබට. ඉතින් මං හිතනවා චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරයි කියලා. ඉතින් දිගටම මගේ චැනල් එකත් එක්ක ඉන්න, අදහස් කමෙන්ට් කරන්න, දැනගන්න තියක් තියෙනවා නම් කමෙන්ට් කරලා අහන්න, මම අනිවාර්යයෙන්ම රිප්ලයි කරනවා. ඉතින් ෂෙයා කරන්න,
ලයික් කරන්න ඉතින් ඔයාලා හැමෝටම යහපතක්ම වේවා.